උණුසුම් පුවත් ලද සනින් ගිනේන වගතුග YouTube channel එක ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් මාර්තු මාස පළමු සතිය සෞභාග්‍ය සතිය ලෙස නම් කරන බව ආර්ථික පුනර්ජීවනයේ හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඒ යටතේ මෙවර අයවැය මගින් යෝජිත ග්‍රාමීය මට්ටමින් කාන්තා හා තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යවසායකයන් වෙත පුහුණු හා උපදේශන වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතයි. ලබන මාස දෙවනදා සිට අටවනදා දක්වා එය ක්‍රියාත්මක වන බව ආර්ථික පුනර්ජීවනයේ හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සඳහන් කළා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දිවයිනම අනාවරණය වන ශක්තිමත්ම දෙපාර්තමේන්තුව වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට විශේෂ වගකීමක් පැවරෙන බවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. විරකියාවෙන් පෙළෙන සමෘද්ධිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු වලට යොමු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බලගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සහයද ඇතිව කටයුතු කිරීමට නියමිතයි. අරලියගහ මන්දිරයේදී පැවති වෙළඳ නිවස සංකල්පය යටතේ කාර්තා හා තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ දෙවන සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා. 2021 අයවැය යෝජනාවේ සඳහන් පරිදි අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙකක් සල්බල ගැන්වීම රජයේ අපේක්ෂාවයි. මෙම වෙළඳ නිවස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදිත භාණ්ඩ පරිභෝගිකයන්ට සහන මිලට මිලදී ගැනීමේ අවස්ථාවක් සැලසෙන අතර ග්‍රාමීය නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙසද මෙම වෙළඳ නිවාස ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීමට අපගේ වගතුග YouTube channel එක දැනටමත් subscribe කළ නැත්නම් දැන්ම subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.